රජයේ විශේෂ අවධානය යොමු වෙලා තියෙන මේ පොදු ප්‍රවාහණය සඳහා භාවිතා කරන වාහන සම්බන්ධව පොදු ප්‍රවාහණය සඳහා භාවිතා කරන වාහන සඳහා මුලින්ම දැනට තියෙන ආන්ලයින් තහනම ඉවත් කරන්න රජය කල්පනා කරලා තියෙනවා. මොනවද මේ පොදු ප්‍රවාහණය සඳහා භාවිතා කරන වාහන කියලා? එකක් මගී ප්‍රවාහණය සඳහා භාවිතා කරන බස් රථ. මේකත් කාණ්ඩ දෙකකට බෙදෙනවා. එකක් අපේ රටේ මගීන ප්‍රවාහණය කරන්න භාවිතා කරන බස් රථ. අනිත් එක විශේෂයෙන්ම සංචාර කර්මාන්තයට අවශ්‍ය බස් රථ. අනිත් පැත්තෙන් අපි සලකා බලන වාහන කාණ්ඩය තමයි වාහන සඳහා භාවිතා කරන භාණ්ඩ ප්‍රවාහන සඳහා භාවිතා කරන මේ ට්‍රක් රථ. මේ ට්‍රක් රථත් කොටස් දෙකකට බෙදෙනවා. එකක් භාණ්ඩ ප්‍රවාහනය, අනිත් පැත්තෙන් වෙනත් සුවිශේෂ කටයුතු උදාහරණයක් කසල කල්පනා කරන සඳහා ගන්න ට්‍රක් රථ වෙන්න පුළුවන්, ගිනි නිවන ට්‍රක් රථ වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් පොදු ප්‍රවාහන සඳහා භාවිතා කරන බස් රථ සහ ට්‍රක් රථ සහ ලොරි සඳහා මෙන්න මේ ආනයන තහනම ඉවත් කිරීමට අපි අවධානය යොමු වෙලා තියෙනවා. මේ අතර ඉදිරියේදී බස් රථ ආනයනය කිරීම සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපතිවරයා මෙලෙස අදහස් පළ කළා. විශේෂයෙන්ම පොලි අනුපාතය අඩු වෙන්න ඕනේ. මොකද පොලි අනුපාතය වැඩි වෙලා මේ ආනයන සීමාව ලිහිල් කරාට අවශ්‍ය වැඩක් වෙන්නේ නැහැ. ඒ අඩුවීම තුළ තමයි අපිට මේ හැකියාව තියෙන ගෙන්නන්නේ. දැනට අපිට කොළඹ සහ තදාසන ප්‍රදේශවලට පහත තට්ටුව සහිත සුපෝභෝගී බස් රථ අපිට ආනයනය කරන්න කටයුතු කරන්න ඉඩ දෙන්න කියලා. විශේෂයෙන් බස් රථ 50ක් මූලික අධියර යටතේ අපි ගෙන්නන්න සැලසුම් කරලා තියෙනවා. ඒකම ග්‍රාමීය ප්‍රදේශවල බරපතල ගැටලුවක් තියෙනවා. කුඩා බස් රථ අත්‍යවශ්‍ය කාර්යභාරයක් කරගන්න අවශ්‍යතාවය වෙලා තියෙනවා. මොකද කුඩා බස් රථ අති විශාල ප්‍රමාණයක් දාන්න ඕන. ආසන 10කට 12කට වගේ සීමිත වූ කුඩා බස් රථ හෝ වෙනත් වාහනයක් අපිට ආනයනය කරන්න ඉඩ සලසා දෙන්න කියලා. ඒ නිසා අපි ඇත්තෙන්ම ස්තුතිවන්ත වෙනවා මුදල් අමාත්‍යාංශය එවැනි තීන්දුවක් කරන් තියෙනවා නම් කොළඹ සහ තදාසන ප්‍රදේශවලට අපි විද්‍යුත් බස් රථ ගෙන්නන්නත් කඩිනමින් සාකච්ඡා කරන් තියෙන විද්‍යුත් බස් රථ අපි ගෙන්නන්න සැලසුම් කරන්නේ කොන්දොස්තර මහතා නෑ මේ බස් රථේ විද්‍යුත් යාන්ත්‍රික විදියට දොරවල් අරින්නේ මැද දොරෙන් නගින්න පුළුවන් ඩිවයිසරයක් තියෙනවා ඒකට ටච් කරපුවාම බස් එක යන්න පුළුවන් ඒ වගේම ඩිවයිසරෙන් ඉදිරිපසෙන් බහින්න පුළුවන් කොන්දොස්තර මහතෙක් නෑ මේ බස් රථවල අපි කෝච් ඒ කියන්නේ රේල් පාර අපිට ආණ්ඩුවේ තියාගෙන අපි කෝච්චිත් ආයෝජනය කරන්න කටයුතු කරනවා අපි දැන්ටමත් බැංකුත් එක්ක සාකච්ඡා කරා පරණ කෝච්චි ටික අපිට හදාගන්න බැංකුවලින් ණය දෙන්නම් කිව්වා. අපිට ඕන නම් ඒ ටිකත් හදලා අපි තේ සඳහා කෝච්චි වලටත් අපි ආයෝජනය කරන්න අපි දායකත්වයේ ලබා දෙන්න රට වෙනුවෙන් දායකත්වයේ ලබා දෙන්න කටයුතු කරනවා.